ඔන්න අපි අද දවසේ නම් කතා කරන්ඩ සූදානම් වෙන්නේ ගනිත ගැටලු සියයක කොටසක් නමුත් අදදවසේ අපි මේ සියම කතා කරන්නනෑ අද දවසේ ගැටලු පණහක්ක ප්‍රමාණයක් තම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි දුවේපුතේ බලන්න මේ තියන පලවෙනි ප්‍රශ්නය. අද උදෑසන රැස්සීමේදී පන්තියේ ළමයේ ප්‍රාන්ත වී ඇදගෙන වැටුනේ. ඔහුට එසේ කලාන්තයක් ඇතිවීමට බලපාන්නට ඇතැයි සිටිය හැකි හේතුව තෝරන්. එනම් උදෑසනට සාමාන්‍යෙන් අපි දකිනව පාසැල් රැස්සීම් තුළ ළමයි ලාන්ත වෙලා ඇදම් වැටෙනම්. ඉති මේකට අදාළවෙඩ පුළහන් හේතු අයිදුවේ පුතේ අහන්. බලන්න ඊයේ සවස් වනතුරඔහු ක්‍රීඩා කිරීම. සමහරිවිට වෙන්න පුළුවන්. ඒ හවස් වෙන කල් එයා ක්‍රීඩා කිරීම? ැවීමේද කතාකළ දේවල් හට පිය නවීම වන්නඩ පුළුවන්ද බලන්ටඩේ දේවල් ඔහු උදේයට ආහාරයක් නොගෙන පාසැල් පැමිණි. එහෙනම් මෙතන හේතුකාරණ ගත්තහම අපිට ගැලපෙනම හේතුව විදිහයට තියෙන්නේ ඔහු උදේයට ආහාරයක් නොගෙන පාසල් පැමිණීම දැන් එයා ඊය හවස් වනතුරු ක්‍රීඩා කිරීම ගත්තහම මොකද ඒක ඊය දවසට අදාළ දෙයා. එෙතකොට ලාන්තයක් ඇතිවඩ අද දවසඒක හේතුකාරණාවඩ බෑ ප්‍රැසීමේදී කතා කළ දේවල් ඔහුට ප්‍රිය නොවීම එම අප්‍රියතාව උදස උඩ ප්ලාන්තයක් ඇතිවෙඩ පුළුවන් කියෙලාපිට හිතන්න බෑ. ඔහු උදේට ආරයන් නොගෙන පාසල් පැමිණ අනිවාරයෙන්ම ප්‍රධානතම හේතුව තමාපුතේතුේ ක්ලාන්තයක් ඇතිවඩ බලපාන්නේ උදය උදෑසන ආහාරය නිසි පරිදි ලබා නොගෙන පාසලට පැමිණීම. එහනම්ඒ එකර ගැලපෙන පිළිතුර තරංකත් වන. ඊළං එකක බලමු. මෙන්න තියනෙනවා කඩේය ගඇති බෝල පිළිබඳ තොරතුරු පහතාකාරයට සංකේත ඇසුරින් දක්වා තිබි. දැන් අඩුයි වැඩි ප්‍රකාශමගින් ගැටලු විසඳීමක් තමා මෙතනදී තියෙන්. මේක විසඳන්්ඩ අපි සංඛ්‍යා ආදේශයක් කරනවා. මොනවද කරන සංඛ්‍යාදේශමික සංඛ්‍යා දෙකක් අපි යොදාගන්නවා. එකක් හය අනික දොලහා. හැම්ම වෙලාවිම දහපුතේ අපි වැඩි පැත්තට දොලහ දෙෙනවා. අඩු පැත්තට හය දෙෙනවා. මේ සංඛයා දෙකින් ඔයාට මේ විහෙන ගානත් විසඳගන්න පුලුවන් පහසුයි. හයයි දොළහයි. බලන්ඩ උදාහරණ මේක අඩුයි වැඩි කියල තියෙනවා වැඩි පැත්තට ඊතලයොදලා. වැඩී අඩුයි කියලා තියනෙනෝ ඒත් වැඩි පැත්තට ඊහිසයොදර තිය. එහෙනම් අපි අඩු පැත්තට අංක හයදානවා වැඩි පැත්තට අංක දොළහදාන. දැන්යංකු අපි පලවෙනිගෙදරට පලවෙනිගෙදර මේම් බලන්ඩ ැබිලි සුද කියලා දෙන්නෙක් ඉන්නවා සුදු පැත්තට තමා ඊ හිස යොමු වෙලා තියෙන්නේ. එතකොට අනෙක්කොටස තැබිලිපාටතිය එහෙනම් තැබිලි තමයි අඩු වෙලාතියෙන්නේ. අඩු කෙනාට හය දුන්න වැඩි කෙනාට දොළහදුන්න. ඔන්න එක හරි. දැන් ඒ දෙන්න අදුරගත්තට පස්සෙේ ඒ දෙන්නට දුන්නු අංක දෙකාය වෙනස් වෙන්නේ නෑ ගානීවර වෙනකම්ම. දැම්බලන්ට තැබිලි කියන්න හයම තමඒ එක වෙනස් වෙන්නේ තු කියන්නේ දොලා තමයි අයි වෙනස්වෙන්නේනෑ. මීට පස් අපි යන් දෙවින් ගෙදරට ඔයා දන්න අතුරන කවුරුහරිඉන්නවද බලන්ඩ තැම්බිලිී රතුයි කියලා දෙන්නකින්. මෙතන ද අපි තැබිලි කියගෙන අඳුරගනීවරයි. තැම්බිලිවල වටිනාකම හයයි. එහ අපට දැන්න පුලුවන් තැබිලි වලට හය කියලා එකමක් කිව ගානිවරක පෙනගම් වෙනස් වවෙෙන නෑ. එතගොට බලන්ඩ දුවේ පුතේ රත්තු ගැන චුට්ටා. රතු ගැන බලපු හාම තැම්බිලි වලට වඩා රතු අඩුයි. ඒක ඒ හිස්ස තියෙන පැත්තනෙවේ අ පැත් එෙනම් ඒ ප්‍රමාණය අඩුවෙලා තියෙන්. එහෙන හයට වඩා අඩුුවගයක් තමා අපි පරතුවලට දින්. හයට වඩා අඩුුවගය. හරි ඊට පේ දැම්බලන්ට අප අහන ප්‍රශ් දැන් අපි ගාන විසඳලායිඉවරයි දැ අපට ප්‍රශ්නෝට කෙිියන්න පුලුව. කඩයේ වැඩිපුරම ඇති බෝලවර්ගයේ වර්ණය කුමක්ද. එනන්දුු ඒ පුතේ වැඩියෙන්ම තියෙන ලොකුම සංක්‍යාව මෙතන තියෙන්නේ. අයද දොළහද දොලහ තමයි ලොකුම එම් දොළහට හිමිය එකේ වර්ණය අපිට ගණ්ඩ පුළුවන් සුදු කියලා. ඉට පස්සෙ බලන්ඩකු වැඩියෙන්ම ඇති බෝලවර්ගයේ සිට අඩුවෙන්ම ඇති බෝලවර්ගය දක්වා වර්ණ පිළිවලින් පෙළගස්සන්න එනම් වැඩිය එකේ ඉඳලා අඩුව එකත එහෙනම් දැන් ඔයාට සංකයා දිහා බලලා ඊට හිමිවර්ණය ගණ්ඩ පුළුවන් වැඩිම එකක දොළහා. එම් දොළහට හිමිපාට සුදු. ඊළඟට හය ඒකයන්න තැම්බිලි ඊට පස්සේ හයට වඩා අඩුවි රතු එ අන්නාපි ඒ කියනානු පිළිවලට පෙළගැස්සවා මේ රටාවට මෙවැනි ගානක් ඔයාට පහසුවෙන් විසිඳගන්නට පොළුව ඊට පස්සේ බලන්ට ඒ රටාවම තවත් චුට්ටක් පියවරක් විතර ඉදිරියට ගියපු ගැටලුවක් දපුතේරැන්තියෙන්නේ බල්බ වැලක පහතාකාරයේ විවිධවර්ණයන්ගෙන් සමන්විත බල්බ සවිකර ඇත එහි ඇති විවිද්ධවර්ණ බල්බ ප්‍රමාණයන් සංකයේ තැසුරෙන් තක්වා තිබුණේ පහත පාරිදිය එහෙනම් අඩුවැඩි ප්‍රකාශ මගින් ගැටලු විසඳීමකුයි මෙතන විීමේ කරන්න අඩවැඩි ප්‍රකාශ මගින් ගැටලු විසඳීම අප අර කලින් කරපු දේීමයි එතකොට දුවපති අපිට පුළුවන් අපි අර කියපු දෙන්නව ගෙන්න්නන්ද කවුදේ හයයි දොලහයි එතකොට අපි අඩු කෙනාට හය දෙෙනවා වැඩි කෙනාට දොළහ දෙෙනවා දැ හරි එහෙන අපි අම් පලවෙනි ගෙදරට ආන්දුුනාගාන්ඩ. පලවිනි ගෙදර අඳදුරගත්තාම අපිට ප්‍රමාණව. ඉට පස් අපි ඒකා දේශකර කරයන්. පලවෙනි ගෙදර සුදදුයි රත්තුයේ ඉන්න. එහෙනම් ඒ හිස යොමු වෙන්න වැඩි කෙනාට.ඒ යනේ රතු පාට. එ අපි රතුට දෙනෝ දොල හා අඩු කෙනටස් දෙනව සුදුට හය ඔන්න පළවිනි ගෙදර අදුරගනීවරයි. දැන් අපි අනෝ දෙනි ගෙදර ඔ දන්න අදදුරනෙනෙක්කි න්නවාද බලන්ට. මේ ඉන්න දෙවැනි ගෙදර සුදු අපි මේ වෙද්දි අඳුනගෙන ඉන්නේ එම් එයාට අපිට දෙන්නඩ පුලුවන් සුදුට හිමි අගේ ඒ තමයි හය ඊට පස්සේ ඔය බලන්ඩකෝ කහ කියීන කෙනාන අපි තාමන්ඳුරන්න එන්නේෑ අපි බලමු දෙවැනි කොටුව තුස්ොරි තුන්ගවෙෙන කොටුවට අපිය ඒකේ ඔය අඳරන කවුරුහර ඉන්නවද බලන්න ඒකෙ ඔය අඳරන රතු එයාගේ හිමි අංකයාට දෙ දොල හ දුන්නවන්න. එකකට කහ කියන්න අලුත් කියෙනෙ අපි කහට අංකයක් හද. හම දෙයාගයන්ගේ හැදෙන් ඕෝන දෙවැනි කොටුව දිහා බලන්ඩුකුද ඒ පුතේ කහ කියන්නේ හයට වඩා වැඩි ඒවගේම තුන්වෙනි කොටුව බලපුහාම කහ කියන්නේ දොළහට වඩා අඩුයි ඒකයන්නේ කහ කියන්නේ හයට වැඩි දොළහට අඩුුවගයක් තමයි එට දෙන්න ඕෝන ඒක කියන්න හයක් දොළහත් අතරාගය හයත් දොළහත් අතරාගේ අපිට දෙැන්ඩ පුලුවන් අපිට කැමිති අගයක් අපි දාම නමේ කියලා හරි දැන් අපි ගැටලුවූ විසඳලා ඉවර දැ ප්‍රශ්න වලට පිළිතුර දෙම් ඒ අනුව අඩුවෙන් මැත්තේ කුමනවර්ණයේ බල්බද අඩුමයි ලක්කම දිහා බලන්ඩ හය තමයි අඩුම එහෙන ඒකට අදාළවර්ණය සුදු මෙහි අඩුවෙන්ම ඇති බල්බවර්ගයේ සිට වැඩියෙන් මැති බල්බවර්ගය දක්වා පෙළ ගස් සඳලු ඒක ඇනපුතේ අඩුවකේ ඉදඳලා වැඩිය සංකයා දිහා බල තෝර ගන්ඩොයා අඩුම එක සුදු ඊට පස්සෙ කහා ඊට පස්සේ රතු අංක දිහා බලලා වර්ණටික පෙළගස්සග රි පහසුයි. ඊළඟ ගැටලුවට යමු අපි බලන්ඩ. ඉරිදා දින පහකින් යු ජුනිමාසයක එම ඉරිදා දිනවල එකතුවට තිබිය හැකි වැඩිමාගේ වන්නේ. තුේ පුතේ අපි අපෙන් අහන්න වැඩිමාගේයා? ඉරිදා දින පහකින් යුක්ත ජනිමාසයක්ලු ඒ ජුනිමාසයට ඉරිදා දින පහක් තියෙනවලු එතකොට අපිට ඉරිදාාවක් නම් කරලේ හවල් වැනිදායෙන් පටන්ගන්වා කියලා එක දීලනෑ ඒ ඉරිදා දින පහකින්ය ජුනිමාසයක එම ඉරිදා දිනවල එකතුවට තියෙන්න පුළුවන් වැටිම අගයකී ද කියලා යහන් වැඩිමාගේ හන් දුවපුතේ එතකොට අපි බලනවා ඒ ඉරිදා දින පහ කොහොමද යෙදෙන්නඩෝන වැඩිමාගයක් වඩ නම් කොතන ඉදන්ද අපි පටන් ගණ්ඩෝන අය වගේ අපි අවධානය ොමු කරනවා. ඉස්සල්ලම බලන්ඩ ජුනිමාසයට දිනකීයක් තියෙනවද කියලා ජුනිමාසයට දින තිහක් තියෙන අපේ ජවානිස් සැපෙන් නො ඒකයන්නේ අවරුද්ධෙ දින තිහක් තියෙන මාස අපේ අප්‍රේ ජවා ජනි ස සතබර්නොවබර් එතකොඩේ දින තිහක් තියෙන මාසන ජනිමාසේට දින තියි. ඉරිද දින පහක් තියෙන්ටත් ඕන ඒ පහේ උපරිමය අහන්නේ. තිබිය ැක එක තුවට තිබියකි වැඩිමගේ හන්නේ පුතේ වැඩිම අගය අහන වෙලාවට වැඩිමතැනම් පටන්ගන්න. වැඩිමතැනින් පටන්ගන්න්න. ය ඔය මාසේ තියෙන්ඩ පුලුවන් උපරීම දිනගානතමා තිහ. එහන තිහෙෙන් පටන්ගාන්ඩ. වැඩිමාගේක් අහන නිසයි අපිහෙමගන්න.ඒනා පිහිතනෝ තිහ කියන් නිරිදාවක් කියලා. ඊට පස්සේ හතෙන් හත අඩු කරගෙනෙන්ට.? හතාක් විසිතුනයි විසි වුණ කියන්නේ තිරිදාාව. දාසේ නමය දෙ ඔය විදියට හතෙන් හතා අඩුකරගන පහලටෙන්ද. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයටිකේ එකතුව පහසට ගන්න ඔයා පැහැදිලියෝ මේ අගයාන්ටික එකතු කරලා ගත්ත හම ඔයායට පිළිතුර විදියට ලැබෙනවා අසූ අයි කියලා. එහෙනම් ඉරිදා දිනවල එකතුවට තිබිය හැකි වැටිම අගය තමයි අසුව. අපිවිේ තවත් ගැටලු කීපයක් ඉස්සර හට කතා කරලා බලමු. සඳුදා දින පහකින් යුත් මාර්තුමාසයක එම සඳුදා දිනවල එකතුවට තිබිය හැකි වැඩිමාගේය වන්නේ බලඩ වැඩිමාගේ වන්නේ මොකක්ද කියලා එතකොට වැඩිමාගේයක් කහන්නේ මාසේ මාර්තු අිබලන්නෝ මාර්තුමාසයට දිනකීයද කියලා මාර්තුමාසයට දිනගත්ත හම දින තිස් එකක් තියෙනවා ජයතිලක මාමා මැංගෝ ජූස් අරගෙන ඔක්කොටම දෙනවා ජයතිලක මාමා මැංගෝ ජූස් අරගෙන ඔක්කොටම දෙනවා හැම වචනයකම මුල්ලකරෙන් අපි මාසයක් පටන්ගන්න හැම මාසේ ක්‍රනම තිීන තිස්ස එකක් පවතිලෝ. එතකොට මාර්තු මාසය දින තිස්ස එකයි. අපි එතකොට සඳදාාදින පහකින් යුක්තයි. එක උපරිමේ යහන්න එහිනම් පුතේ අපි උපරිමය හන වැඩිම ප්‍රමාණයහ පටන් ග්ඩුන ඉහළම තැනිි. ගැන් අපි හිතනව තිස්සක සඳුදාවක් කියලා. ගානට අනුව වැඩිමගේ අහන නිසා. එතන නිඉදන් හතෙන් හත පල් හැටෙනවා ඉතිරි සඳුදාවල් හොයාගෙන එතකොට විසිහතර දාහත් දහය තුන විදිහයටට හතෙන් හත පහල ටන්න පුළුවන් මේ වැටිේ ඔක්කොම සඳදාවක් දැන් ඔයාට මේ ටික එක තුව ගණඩ පුළුවන් ඔයාට පිළිතුර අසූ පහ කියලා ලැබි. එතකොට මේ සම්පූර්ණ ඒ සඳුදා දිනවල එක තුර තිබේ හැකි වැඩිමගේ තයි අසූ පහ අසූපහ හොඳයි ඉඩ පස්සෙ බලන්න්නකු තවත් ඒ රටායි චුට්ටක් වෙනස් කරපු ගැටලුවා එක්තර වසරක ජනිවාසේගේ බ්‍රහස්මතින්දා දිනවල එකටුවට තිබී හැකි අවමාගේ දැම්පතිය අවමාගේ හන්නේ ඉස්සල උච්චර වෙලා පියවේ වැඩිමාගේ ඒත් අපි පුතේ අපි සාමානය රටාවතුල මාසේටහිමි දිනගාන පිලියාග දැඟහනේ අවමාගයක් අවමාගේයක් ර අපි ද උපරිමයයක් ොඔයක් දි ඉහළම තැනින් පටන් ගත්ති. අවමයක් ඔොය දිම් පහළම තැනින් පටන් ගන්න අපිහ එහිනම් පහමතැන තමා එක මේ මාසේ පලවෙනිද. හිතනුව එක සඳුදාවක් කියලා ඉ හිතන්නේ අපි අඩුම අගය නිසා. දැන් ඉහිත නිද හතෙන් හට ඉස්සර හට අපි තල්ලු කරන යනෝ මෙම හතිං හතේ එකතු කරයි යනවා. ගිහිල් අපිට පුළුවන් මේටිකේ එකතුවගන්න මේ වැට නැහැම දෙදිනයක් සඳුදාව. ඒමාසයට හිමි. යනුව අපිට මේටිකේ එකතුව ගණ්ඩ පුළුවන් පිළිතුර විදිටයට හැත්ත පහ ලැබේ. එනං ජුනිමාසයක බ්‍රහස්පතින්දා දිනවලය එකතුවට ති බිහැකි අවමාගේ. හැත් පහයි මෙ දවස මොකක්වෙන්නත් තුළුවන් සි මොන දවස ආදේශකරත් ප්‍රශ්නය න්නෑ. එනං ආන්ගේ අගේ අන්ටික තමා ඔයාට එන්නේ අවුමය සහ උපරිමේ සෙවීමේදී. ඉළඟ ගැටලුව බලන්ඩ පහත් කොට්ටුව තුළ දී ඇති තොරතුරු ඇසුරේෙන් ප්‍රශ්නලට පිළිතුරු සපයන්න. හරි එහර ගොතරවන්න බලන්ඩ භාන දෙක් තියනවදුව පුතේ වාට ඔොතන්නම් ප්‍රමාණය පැහදිලිෝ පේන එකක් ලොකුය එකක් කුඩයි කියලා. නමුත් ඔය භාජන දෙක එකම ප්‍රමාණයට ඔයා දීල තිබත් ඔයාට ඔ ගැටලු විදධන්න පුළුව මේක බලන්ඩ හුඳට බලන්ඩ ගැටලුවදිහා ඒ භාජන දෙකේ එකතුව දීලා තියෙනවා ඒ භාජන දෙකේම වෙනස දීලා තිය. එන එකතුව සහ වෙනස දෙන වෙලාවට අපි කරන්නේ මේික ලොකු එක්කෙනා කවුද කියලා හොයා ගන්න ඉස්සල්ලා. ඒක නිකං ඇසුන් නිකම් බල හොයන්ඩ බෑ එක හොයන්ඩෝනෑ මෙන්න මේ පහල ප්‍රකාශය අඩු කිරීම කියන තැන පිසාමාන්‍ය අඩු කරත්දි අඩු කරන්නේ වැඩියකින් අඩු එකක්නය අඩු කරන්න එන ආං අපිට නිල්පාජනයේ විශාලයි කියලක් පේරෙන් එ විශාල භාජනයේ වටිනාගම හොයාගන්න පුළුවන්දුවේ පුතේ ඔයාට ඔය දීලා තියෙන අගයන් දෙක එකතු කරලා එන උත්තරේ දෙකට බෙද එතකොට ඔයාට ඔය විශාල භාජනය කොච්චරක් අල්ලන මද කියන එක පැහැදිලිව ලබෙන ො අදද ක්‍රමේ දී ඇති අගයන් දෙක එකතු කරලා එන උත්තරේ දෙකට බෙද. එහෙනම් අටසීයි හාසියයි එකතු කරපු හම එක් දහස් දෙසීයයි එක් දස් දෙසීයේ බාග හයසීයයි. එනං ආං අපිට ලැබුණා විශාලභාජනය ප්‍රමාණය හයසිීයයි කියලා. එතකොට බුතේ ආන් අපි ආදේය අත්ද දෙන්න පුලාා අපි දාගන්න නො කෙළි විශාල භානයට හැසියයි කියලා. එන හයිසිීයට කීයක් එකතු උනහමද අට සියවෙන්. හයිසයට එහෙන තව, දෙීියක් එක තු නොත් තමයියටට සයවද එන අපෙන් ප්‍රශ්න විමසන්න කොහොමද මෙන්න මෙහෙම භාජන කීපයක් කොයාගේ දීලා ඇති සමාන වනාගේ කී යද කියලායහන් එන අපි ඔන්නාගේ අන්තිිකත්දා ගත ලොකුභානයක් යන මලහයි කුඩා භාජනයක් යන මිලි දෙසයා යයි දෙසයි අටයි අටසීයට දෙසී අදදායි මිල්ලීර් දාහයි එනම් මිල්ලී දාහ ගත්තා හම අපිට පිතුරලිින් ොන්න්න තියනො ිලට හමතන් නැතිුුණත් එක ලීටර එකක් විදියට එනම් ඔන්න ලීට එකඒකට පිලිතුරවෙන් ඊඩ බස්යහනෝ දහවෙනි ප්‍රශ්නය වෙන මේ විශාල භාජනය සමානවන්නේ කුමන අගේකටද කියලා නම් විශාල භාජනය අපේ හොයාගත්තමිලිට හයිසියි කියලා හයිසිය කියන්නේ චූටි බාජන ොලිං ගත්තහාම කුඩා භාජන තුනකට මිල්ලිට දෙසීය බාජන තුනකට එන අපිට දෙවැනි උත්තරයට සම්බන්ධ වන්න පුළුව